ආයි බොවන් සිලෝන් නැග්‍රි අපි ඔබ සාදරයෙන් පිළිගන්නවා අපි අද කතා කරන්න යන්නේ කහ ගැන කහ කිව්වම විශේෂ කීපයක්ම තියෙනවා නොඑක් කහ වර්ග තියෙනවා විශේෂයෙන්ම අපි හැමෝම දන්න කහ එකක් තමයි අපි ගෙදර කුඩු කරලා ගන්න කහ විශේෂය අපි වේලෙච්ච කුඩු කරලා ගන්නවා කහ අන්න ඒ කහ අපි හැම තිස්සේ මතක් කරනවා මොකද අවුරුද්දකට එක වතාවක් ගලවන්න පුළුවන් විශේෂයෙන්ම පෙබරවාරි මාර්තු කාලවල තමයි කහ හිටවන්නේ ඒ කාලේට තමයි මේ කහ පැලවෙන්නේ ඒ කාලේට අපි හිටවනවා හිටවලා මාස 9කින් පස්සේ අපි අස්සන්නක් ලබනවා අස්සන්න ලැබලා අපි තම්බල වේලලා ගන්න කහ තමයි අපි කහ කියලා ගොඩක් අය අඳුරගන්නේ අපි ඒ ගැන විශේෂ වීඩියෝ එකක් කරලා තියෙනවා ඔබට බලන්න පුළුවන් කහ සිලෝන් ඇග්‍රි කහ කියලා වීඩියෝ එක බලුවොත් ඒ වගේම තමයි අපි අඳුරන්නේ ඔය කහ නිසා තව විශේෂ කහ වර්ග කීපයක්ම තියෙනවා අන්න ඒ කහ අපි අඳුන ගන්නකොට මොනවද මේ කහ වර්ග කියලා ඒ අතරින් තමයි අපි මේ විශේෂ සිංජිමරේසිය කියන කොළයට අයත් මේ කහත් ගැන විශේෂයෙන්ම ඔබ අඳුරන්න යන්නේ ගොඩක් අය දන්නේ නැහැ මේ කහ වර්ගය මොනවද කියලා කොළේ දැක්ක පමණින් අඳුර ගන්න බෑ උනාට අලේ දැක්කම අලේ වෙනස් සුවඳ වෙනස් රස වෙනස් ඒ නිසා අද කතා කරන්න යන්නේ හරං කහ ගැන හරං කහ කියන්නේ ඖෂධ වටිනාකමක් ඉහළ වටිනාකමක් ඇති කහ විශේෂයක් අන්න ඒකයි අපි ඔබ කහ ඒ හරං කහ ගැන ඔබ මේ දැනුවත් කරන්න යන්නේ ඔබට මේ දකින්න තියෙන සාමාන්‍යයෙන් අපි කහ පාවිච්චි කරන කහ අපි කහ කුඩු කරලා ගන්න මේ කහ විශේෂය තමයි මේක සාමාන්‍යයෙන් පෙබරවාරි මාර්තු අප්‍රේල් වෙනකම් පැලවෙනවා හිටවන්න ගන්න කාලේ තමයි විශේෂයෙන්ම මාස 9කින් පස්සේ අලගලවල ගන්න පුළුවන් මේ කහ විශේෂය අපි මේ ගැන වීඩියෝ එකක් කරලා දිනවා ඔබට බලන්න පුළුවන් කහ වගාව නිවැරදිව කොහොමද කරන්න කියලා ඊළඟට ඔබට බලන්න මේ පත්‍ර දිහා මේක සාමාන්‍ය අපේ කහ හරං කහ විශේෂයෙන් බලන්න හරං කහ විශේෂය තමයි මේ දකින්න තියෙන්නේ මේක පොඩි කාලේ ලා දම්පාට ඉරක් වෙනවා ඒක මෝරද්දි මේ දම්පාට ඉර වැඩි වෙනවා අපිට බලන්න පුළුවන් මේ තියෙන මේක සාමාන්‍ය හරං කහ මීටර් 1ක් කියන්නේ අඩි 5ක් 6ක් පමණ උසට යනකම් වැවෙනවා ඒ වගේම තමයි පත්‍ර මෙන්න මේ වාගේ මැද නාරටිය දිගට දම්පාටක් තියෙනවා ඒ තමයි හරං කහ විශේෂය විශේෂයෙන් මේකේ මල් ලා දම්පාට රෝස පාට රතු පාටට වගේ හුරුවට පිපෙනවා ඉතමත් ගෙවතු යන් අලංකරණයේදී ඉතමත් වැදගත් විශේෂයක් තමයි හරං කහ මොකද හරං කහ හරි ලස්සනට වගා කරගන්නත් පුළුවන් අපිට හරං කහ කියන්නේ අපි අනිත් කහ වලට වැඩිය විශේෂ ඖෂධ ගුණ රාශියක්ම තියෙනවා විශේෂයෙන්ම දැන් අර්ශ සමාරු කියන්නේ අපේ රටේ ගොඩාක් දෙනකොට හැදෙන අමාරුවක් තමයි අර්ශ සමාරු කියන්නේ මොකද උෂ්ණ කාලයට ඒ වගේම තමයි ආහාර එක එක ආහාර ගනිද්දි මේ අර්ශ සමාරු වැඩි වෙනවා තියෙන අයට අන්න ඒ අර්ශ සමාරු හොඳට සනීප කරගන්න පුළුවන් එකක් තමයි කියන්නේ විශේෂයෙන් හදන බේත් වට්ටෝරුවට ගන්න එකක් තමයි මේ හරං කහ කියන්නේ ඒ වගේම තමයි පණුරෝගත් අපේ රටේ ගොඩක් බහුලව තියෙන ළමයින්ට පොඩි අයට ලොකු අයට ගොඩක් පණු අමාරු හැදෙනවා අන්න ඒ අයටත් ගන්න පුළුවන් මේ හරං කහ විශේෂය විශේෂයෙන්ම ඒ වගේම තමයි කැස්ස අතිසාරය විශේෂයෙන්ම මුත්‍රා අඩස්සිය ඒ වගේම තමයි චර්ම රෝග ආහාර අජීර්ණය ඒ වගේම තමයි ආහාර අරුචිය අන්න ඒ වගේම ඖෂධීය ගුණ රාශියක් තියෙන නිසා තමයි හරං කහ මේ අපේ ආයුර්වේදයේදී බේත් වට්ටෝරුව වලට ගන්නෙ මොකද එතරම් මේක ගුණාත්මක භාවයෙන් ඉහළ නිසා ඒ වගේම තමයි විශේෂයෙන්ම මේකට ආහාර වලට එකතු කරන්නේ නැහැ අපි මේක කොඩු කරලා ආය ආහාර වලට එකතු කරන්නේ නැහැ මේක ඖෂධ ගුණ තමයි මේකේ තියෙන්නේ ඖෂධ ගන්නෙ කසාය එක්ක ආලේප කිරීම වගේ දේවල් වලට තමයි හරං කහ පාවිච්චි කරන්නේ ඔබට මේ දකින්න තියෙන හරං කහ අලයක් බලන්න පුළුවන් මේක අපි කපලා පෙන්නන්නම් मेके कैल अरगन बलान मेके वारने को मदला दकीन पुलवा मे अले कपला थी मेक ला कह पाटाई एवागे मतम मेके सुवंध सामान्य कपूर सुवंध सामान सर सुवधक तम एनी सामे बहस अंदर गण पुलवाम ला कह पाट बलान हों ओबट अंदर गण पुलवाम कह कह गलवदी हिटवदी अंदर गण पुलवाम कैल कड़ बलान विशेष मे कह සාමාන්‍ය පෙබරවාරි මාර්තු කාලවලට තමයි පැලවෙන්න පටන් ගන්නේ අල කොච්චර කාල ගාලා දාලා තිබුණත් පැලවෙන්නේ නැහැ ඒ වසරට එක ඒ එක වතාවයි මේ කහත් පැලවෙන්නේ අපේ අනිත් කහ විශේෂ වගේමයි මේ දකින්න තියෙන්නේ අපේ සාමාන්‍ය කහ අපි ඒකිනුත් කෑල්ලක් කපලා අරන් බලමු ඒකේ වර්ණය කොහොමද කියලා මේ දකින්න පුළුවන් ඉතමත් තදට තියෙන කහ ගතිය ගොඩක් තදයි මේක බලන්න මේකේ වර්ණය ලා කහ පාටයි අපිට වර්ණ දෙකම අඳුන ගන්න පුළුවන් අනිත් එක අලේ කුඩයි හරං කහවල අලේ ලොකු අලයක් තියෙන්නේ මේ තියෙන්නේ හරං කහ මේ දෙන්නේ අපි ආහාරයට ගන්න කුඩු කරලා වේලලා ගන්න වේලලා කුඩු කරලා ගන්න කහ විශේෂය විශේෂයෙන්ම ඔබ හරං කහ පැලයක් පැල කරගන්න අදහස් කරනවා නම් පැල කරන්න ඕන අල ගහ වේලුනහම කොළ වේලෙනවා කහ පාට වෙලා එතකොට අපිට පුළුවන් අල ටික ගලවලා ගන්න විශේෂයෙන්ම පෙබරවාරි මාර්තු අප්‍රේල් යනකම් මේක පැල වෙනවා අන්න ඒ කාලේට තමයි හිටවන්න ඕන විශේෂයෙන්ම
මාධ්‍ය පස් මාධ්‍ය වශයෙන් යොදා ගන්න ඕන වැලි ලෝම පස කියන කාබනික පොර එකතු කරපු වැලි වලට ගොඩාක් හොඳයි මොකද අල එරෙන හැම වර්ගයක්ම වැලි ලෝම පසේ තමයි අපි හිටවන්න ඕන ඒ නිසා ඉතාමත් හොඳයි වැලි වලට කාබනික පොර ගොම කොම්පෝස්ට් වගේ කලවම් කරලා ගන්න පුළුවන් නම් මතු පිට පස් භාගයක් විතර දාලා එතකොට තමයි හොඳට අල එරෙන්නේ මොකද පස බුරුලට තියෙනවා නම් හොඳ අල ප්‍රමාණයක් අපිට ලබා ගන්න හැකියාවක් තියෙනවා විශේෂයෙන්ම මේ හරං කහ වලට විශේෂ ලෙඩ රෝග නැහැ මොකද පිටි මකුණු රෝග විශේෂයෙන්ම දලඹුවෙක් හරි කලාතුරකින් ඇවිල්ලා කොලයක් කෑවොත් තමයි ඒකට ගහන්න පුළුවන් විශේෂයෙන්ම අපි හදා ගන්න බේත් අපි තියෙන අපේ මුසි වස විසෙන් දොර අපි සුදු ලෝණු දුම්කල සබන් මිශ්‍රණය යොදන්න පුළුවන් මේ වගේ පණු රෝග આવොත් කොල කන පණුවක් આવොත් පමණක් නැත්නම් විශේෂ රෝග එන්නේ නැහැ කහ හොඳින් වගා කරගන්න හැකියාවක් තියෙනවා අපිට එසේනම් සිලෝන් නැග්‍රි අපගේ Facebook සංසන්දහා එකතු වෙන්න ආරාධනා කරන ගමන්ම සිලෝන් නැග්‍රි අපගේ channel එකට අපි වීඩියෝ 160කට අධික ප්‍රමාණයක් මේ වෙන විට නිකුත් කරලා තියෙනවා. ඔබට පුළුවන් ඒ වීඩියෝ නරඹලා ඔබේ ගෙවත්තත් ස්වයංපෝෂිත ගෙවත්තක් කරගන්න. ඒ වගේම තමයි සිලෝන් නැග්‍රි අපගේ channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඔබට පුළුවන් අපි දමන වීඩියෝ ඒ සැනින්ම නරඹන්න. ඔබට සුබ දවසක්.